विविध प्रतिक्रिया सिद्ध उदाहरण पलतर विधिना मलकड़ प्रतिक्रिया प्रतिक्रिया सिद्धवेट्रो दहनो दरदानो रासायनिक प्रतिक्रिया इतना समहार प्रतिक्रिया सिद्धवेन समहार प्रतिक्रिया सिद्धवेन समहार प्रतिक्रिया सिद्धवेन उदाहरण अपे शरीर आहार जीर्ण आहार जीर्ण प्रमाण आहार जीर्ण संपूर्ण इतने रासायनिक प्रतिक्रिया सिद्ध है प्रतिक्रिया थोड़ा पलतुरा विधि पलतुरा दवस पलतुरा रासायनिक प्रतिक्रिया सिद्ध वेडिकाल पेट्रोल दहन तपर तपर गेट्रोल दहन तेरे व्यक्ति समान प्रतिक्रिया इता इकमेंट सिद्धवेनो සමහර ප්‍රතික්‍රියා ඊට සෙමින් සිද්ධ වෙන්නේ සමහර ප්‍රතික්‍රියා තියෙනවා තප්පර ගණන් සිදු වෙන. ඒ වගේම මිනිත්තු ගණන් සිදු වෙන ඒවා තියෙනවා. පැය ගණන් සිදු වෙන පුළුවන් ප්‍රතික්‍රියා. ඊළඟට මාස ගණනකින් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට අවුරුදු ගණනකින් සිද්ධ වෙන ප්‍රතික්‍රියා තියෙනවා. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට මේ මං උදාහරණයක් විදිහට ගත්තා කැල්සියම් කාබනේට Cl එක ප්‍රතික්‍රියාව. මේවට අපි කියනවා ප්‍රතික්‍රියක प्रकाश कर ප්‍රතික්‍රියක වැය වෙන සීක්‍රතාව නැත්නම් ඵල නිපද වෙන සීක්‍රතාවමකින් තමයි සාමාන්‍යයෙන් අපි ප්‍රතික්‍රියාවක සීක්‍රතාවය ප්‍රකාශ කරන්නේ මේ ප්‍රතික්‍රියාව ගත්තාම වැඩිපුරම ඵල වැය ප්‍රතික්‍රියක වැය වෙන ප්‍රමාණය තීරණය කරනකොට ප්‍රතික්‍රියක වැය වෙන ප්‍රමාණය කැල්සියම් කාබනේට් වැය වෙන ප්‍රමාණය තමයි අපිට පහසුවෙන් නිරීක්ෂණය කරන්න පහසු विपर्यास प्रमाण काल एक विपर्यास प्रमाण सिद्ध एक प्रतिक्रियावक स्वीकृता එතකොට මෙන්න මේ සමීකරණ දෙක භාවිතා කරලා අපිට පුළුවන් ප්‍රතික්‍රියාවක සීක්‍රතාව මැනගන්න. ප්‍රතික්‍රියාවක සීක්‍රතාව සමාන වෙනවා වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය බෙදීම කාලය. ගතවන කාලයෙන් බෙදෙනවා. නැත්නම් අපිට මේ විදිහටමයි ඉන්න පුළුවන්. නිපද වූ ඵල ප්‍රමාණය බෙදනවා ගත වෙච්ච කාලය. මේ ක්‍රම දෙකෙන් මේ සමීකරණ දෙකෙන් අපිට ප්‍රතික්‍රියාවක සීක්‍රතාවය මැනගන්න පුළුවන්. එතකොට ප්‍රතික්‍රියාවක සීක්‍රතාවයේ මයින්න ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් අපිට තියෙනවා. එක ක්‍රමයක් තමයි නිශ්චිත කාලයක් තුලදී වැය වෙන ප්‍රතික්‍රියක ප්‍රමාණය. නැත්තම් නිපද වෙන ඵල ප්‍රමාණය මැනගන්නවා. එතකොට අපි කාලය දන්නවා, ප්‍රතික්‍රියක වැය වෙන ප්‍රමාණය දන්නවා, නැත්තම් ඵල නිපද වෙන ප්‍රමාණය දන්නවා. මේක අපිට ග්‍රෑම් වලින් නැත්තම් වොලියුම් එකක් විදිහට මිලිලීටර්ස් වලින් ලීටර්ස් වලින් මැනගන්න පුළුවන් කොච්චර ප්‍රමාණය ප්‍රතික්‍රියක වැය වෙනවද නැත්නම් කොච්චර ප්‍රමාණයක් ප්‍රතිඵල නිපද වෙනවද කියලා මේක මැනගෙන අර නිශ්චිත කාලෙම බිඳපුවම තමයි අපිට ප්‍රතික්‍රියාවක සීක්‍රතාවය හම්බෙන්නේ ඒක කරන්නේ නිශ්චිත කාලයකදී නිපදවන ඵල ප්‍රමාණය නැත්නම් වැය වෙන ප්‍රතික්‍රියා ප්‍රමාණය ප්‍රතික්‍රියක ප්‍රමාණය වෙනවා ඊළඟට තමයි නිශ්චිත ප්‍රතික්‍රියක ප්‍රමාණය නිශ්චිත නැත්නම් ඵල ප්‍රමාණය නිපද වෙන්නේ නැත්නම් නිශ්චිත ප්‍රතික්‍රියක ප්‍රමාණයක් වැය වෙන්න ගතවන කාලය නිශ්චිත ප්‍රතික්‍රියක ප්‍රමාණය ග්‍රෑම් ගණනක් දන්නවා ඒ ග්‍රෑම් ගණන වැය වෙන්න ගත වෙන කාලය කොච්චරද කියලා අපි විරාම ගණිකාවකින් මනින මැනලා අර ප්‍රතික්‍රියක ප්‍රමාණය ඒ කාලෙන් බෙදුවාම අපිට ප්‍රතික්‍රියාවේ සීක්‍රතාවය එනවා මෙන්න මේ ප්‍රධාන ක්‍රම දෙක තමයි ප්‍රතික්‍රියාවක සීක්‍රතාවයමයින්ද පාවිච්චි කරන්නේ ඊළඟට අපි බලන්නේ ප්‍රතික්‍රියාවක සීක්‍රතාව කෙරෙහි බලපාන සාධක මොනවාද කියලා
ප්‍රතික්‍රියාවක සීක්‍රතාව කියලා බලපෑම සාධක ගැන කතා කරනකොට ප්‍රතික්‍රියාවකදී වෙන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාවකදී වෙන්නේ ප්‍රතික්‍රියකවල තියෙන රසායනික බන්ධන බිඳිලා අලුත් බන්ධන හැදෙනවා පලන ඉපදවන්න. ඒක තමයි සරලම කිව්වොත් රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට සිදෙන බන්ධන බිඳිලා අලුතෙන් බන්ධන හැදෙනවා. එතකොට මේ වගේ රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න මේ අතර ගැටීම් සිදු වෙන්න ඕනේ. ප්‍රතික්‍රියක අතර ගැටීම් සිදු වෙන්න ඕනේ මේ බන්ධන බිඳිලා අලුතෙන් බන්ධන හැදෙන්න. ඒ වගේම මේ ප්‍රතික්‍රියක සතුව අවශ්‍ය ප්‍රමාණය ශක්තියක් තියෙන්න ඕනේ අලුතෙන් බන්ධන හැදෙන්න. මෙන්න මේ කරුණු ටික කම්ප්ලීට් වුණොත් තමයි මේ විදිහට රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට මේ රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට මෙන්න මේ කරුණු ටික ප්‍රධාන වශයෙන් බලපානවා. එකක් තමයි ප්‍රතික්‍රියකවල පෘෂ්ඨවර්ග බලය. අනිත් එක තමයි ප්‍රතික්‍රියක සිදුවන ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය. අනිත් එක තමයි ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය. ඊළඟට තමයි උත්ප්‍රේරක ප්‍රවතිය. මෙන්න මේ හතර ගැන අපි වෙන වෙනම මේ පාඩමකදී සාකච්ඡා කරනවා. මුලින්ම අපි බලන්නේ නම් ප්‍රතික්‍රියකවල පෘෂ්ඨවර්ග බලය ප්‍රතික්‍රියාවේ සීක්‍රතාවයට බලපාන්නේ කොහොමද කියලා. දැන් ප්‍රතික්‍රියාවක් ගත්තාම වේගෙන් සිදුවන ප්‍රතික්‍රියාව තියෙනවා. දැන් දර කෑල්ලක් අරගෙන දර කෑලි කොට ගණන් ලිපට බොද්ද ලේසියෙන්පත් වෙන්නේ නැත්නම් දර කෑලි කුඩා කොටස් වලට කපලා ලිපට දැම්මොත්. ඔබලට දැක ගන්න පුළුවන් දර කෑලි කුඩා කොටස් වලට කපලා දැම්මොත් තමයි හොඳින් දැල්වෙන්නේ. ඒකත් රසායනික ප්‍රතික්‍රියාවනේ. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව මොකක්ද? දැන් මේ රසායනික ප්‍රතික්‍රියාව සිදු වෙනකොට අපි මොකක් හරි ඝන ද්‍රවයක් කියලා හිතමු. මේ ඝන ද්‍රවය වායුවක් නැත්නම් ද්‍රවයක් එක්ක ප්‍රතික්‍රියා කරනකොට මේ ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ මෙන්න මේ පුෂ්ඨේ. පෘෂ්ඨේදී තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි මේකේ තියෙන ප්‍රතික්‍රියක ගැටෙන්නේ මේ පෘෂ්ඨය මත. මං කියවන ප්‍රතික්‍රියක අණු එකිනෙක ගැටෙන්න ඕනේ කියලා ප්‍රතික්‍රියාව රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. එතකොට මේ අණු ගැටෙන්නේ පෘෂ්ඨය තුළදී. එතකොට මේ පෘෂ්ඨය වැඩි වුණොත් මොකද වෙන්නේ? පෘෂ්ඨේ වර්ගඵලය වැඩි වුණොත් පෘෂ්ඨේ වර්ගඵලය වැඩි වුණොත් ප්‍රතික්‍රියාවේ සීක්‍රතාවය අපිට වැඩි කරගන්න පුළුවන්. එතකොට ගොඩක් ගැටෙනවා. පෘෂ්ඨේ වර්ගඵලය වැඩි වෙනවා කියන එක කියන්නේ ගොඩක් ගැටෙනවා ප්‍රතික්‍රියක අණු එකට. එතකොට මේ පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි කරගන්න මොකද්ද කරන්නේ? පෘෂ්ඨයේ වර්ග දැන් මේ හිතන්න ඕන ඝනකයක්. මේ විදිහේ ඝනකයක්. වානිකමට මේක gederedi හදලා බලන්න. මේ ඝනකයේ පෘෂ්ඨ වර්ගඵලය නැහැ. ඊට පස්සේ මේ ඝනකයේ මෙන්න මෙහෙම කොටස් වලට බෙද කඩනවා. මේ විදිහට. ඔය විදිහට කොටස් වලට කඩලා ගන්නකේ. කොටස් හත් මේ කයි දෙකයි තුනයි හතරයි කොටස් හතකට මේ ඝනකය කඩන්න ඕනේ. කොටස් හතකට දැන් මේකට වා සාමිකන් දාගන්න 10 cm මේකත් 10 cm කියලා දාගෙන මේකේ පුෂ්ඨ වර්ගඵලය හොයන්න. ඊට පස්සේ ඔයාලා මම කියන්නේ මේ පුෂ්ඨ තේරෙන්නේ නැත්නම් විතර මේක කරලා බලන්න. පුෂ්ඨ වර්ගඵලය හොයන්න. ඊට පස්සේ මේකේ කොටස් 8ක් වෙන් කළා අරගෙන ඒ කොටස් 8ේ වෙන වෙනම පුෂ්ඨ වර්ගඵල හොයලා එකතු කරා. ඒක බලන්න මේකේ පුෂ්ඨ වර්ගඵලයද ඒකේ පුෂ්ඨ වර්ගඵලයද වැඩි කියලා. ආඩ අනිවාර්යෙන් දක්නා මේ කොටස් අතරකට කැඩුවට පස්සේ තමයි පුෂ්ඨ වර්ගඵලය වැඩි වෙන්නේ. ඒ කියන්නේ මේ ද්‍රව්‍යයක් මොකක් හරි ඝන ද්‍රව්‍යයක් කුඩුවට කැඩුවොත් තමයි පුෂ්ඨ වර්ගඵලය වැඩි වෙන්නේ. පුෂ්ඨ වර්ගඵලය වැඩි නම් අපිට ප්‍රතික්‍රියා සීක්‍රතාව වැඩි කර ගන්න පුළුවන්. මේකෙන් අපි පොඩි පරීක්ෂණයක් කරලා බලනවා. මේක ඇත්තමද කියලා දැනගන්න මෙහිම සමාන පරීක්ෂණවල දෙකක් අරගෙන මේ සමාන පරීක්ෂණ දෙකට සමාන ප්‍රමාණවලින් තරඟ සියය දානවා. තනුක සිය දානවා මේ දෙකටම. මේ දෙකටම තනුක සිය දාලා මේකට දානවා කැල්සියම් කාබනේට් කැබලි. මේකට දානවා කැල්සියම් කාබනේට් කුඩු. මේකදී අපිට දකින්න හම්බෙන්නේ දේ මොකද්ද? මේකදී අපිට දකින්න හම්බෙනවා කාබන් ඩයොක්සයිඩ් මේ ප්‍රතික්‍රියාව සිදු වෙනකොට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. මෙන්න මේ කුඩු දාපු එකේ වේගෙන් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. මේ කුඩු නොපෙනී යනවා. ඒ වුණාට මේකට දිකල් ලොකු කැබලි දාපු එකේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙන වේගය අඩුයි. ඒ වගේම මේවා දැන් නොපෙනී යනත් වැඩි කාලයක් ගත වෙනවා. එතකොට දැන් තේරෙනවාට පුෂ්ඨ වර්ගවලේ වැඩි වෙන්න ප්‍රතික්‍රියා සීක්‍රතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට මෙතනදීත් ඔයගලන්ට ප්‍රතික්‍රියා සීක්‍රතාව ගණනය කරගන්න පුළුවන්. කොහොමද ගණනය කරන්නේ? මේ කුඩු අපිට පේන්නේ නැති වෙන්නේ නැන කාලයම අයිනවා. තත්පර 10ක් කියලා හිතමු. මේවා පේන්නේ නැති වෙන්නේ නැන කාලයම අයිනවා. මේ කිතු එකක් කියලා හිතමු. තත්පර 60ක් ඔය කාලයක් ගත වෙනවා කියලා හිතන්න. එතකොට කොහොමද අපි ප්‍රතික්‍රියා සීක්‍රතාව හොයන්නේ? මේ අපි දාපු ග්‍රෑම් ගන්න ග්‍රෑම් එකක් කියලා හිතමු. එතකොට මේක 10ෙන් බෙදලා. එහෙම තමයි ප්‍රතික්‍රියා සීක්‍රතාව හැන්නේ. නිශ්චිත ඵල ප්‍රමාණයක් ක්‍රම වෙන්න ගත වෙච්ච කාලය.
හොයලා ඒක බෙදනවා. ඒක තමයි මේක තමයි එතකොට ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාව. මේක හැමෝම අපිට පේනවා ප්‍රතික්‍රියා සීඝ්‍රතාව වැඩි වර්ගඵලයේ වැඩි වෙන්න වැඩි වෙන. පුෂ්ටි වර්ගඵලයේ වැඩි වෙනකොට ප්‍රතික්‍රියට වැඩි. දැන් අපි බලනවා ප්‍රතික්‍රියාව සිදුවන උෂ්ණත්වය කොහොමද ප්‍රතික්‍රියා සීඝ්‍රතාවයට බලපාන්නේ කියලා. දැන් ඔයා දන්නවා අපි ආහාරයක් අදියා ගන්න ඕන නම් මොකද කරන්නේ? ආහාරයක් අදියා ගන්න ඕන නම් අපි ෆ්‍රිජ් එකේ දාලා තියනවා. නැත්නම් ඩීප් ෆ්‍රීස් එකේ දාලා තියනවා. ඒකෙන් මොකද වෙන්නේ? උෂ්ණත්වය අඩු වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට ප්‍රතික්‍රියා සිදුවන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒකින්ද අපිට ටික කාලයක් වැඩිපුර තියාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තේ එකක් හදනකොට සීනිදිය කරන්නද ලේසි නැත්නම් බීම් එකක් හදනකොට. ඔයාලට දැක ගන්න පුළුවන් තේ එකක් හදද්දී බීම් සීනිදිය කරගන්න ලේසි. මොකද ඒකට හේතුව උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට දැන් වාට තේරෙනවා උෂ්ණත්වය වැඩි වෙද්දි මොකක් හරි වෙනසක් වෙනවා මේ ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය. අපි මේකට පොඩි උදාහරණයක් අරන් පොඩි පරීක්ෂණයක් කරලා බලමු. මේකෙත් මේ වගේ බොයිලින් ටියුබ් එකක් අරගෙන මේකට සමාන ප්‍රමාණ වලින් පොටෑසියම් පර්මැංගනේට් දානවා. පොටෑසියම් පර්මැංගනේට් KMnO4. KMnO4 මොන පාටද? දම් පාට. KMnO4 දානවා. KMnO4 දාලා සල්ෆියුරික් ඇමල සමාන ප්‍රමාණ වලින් මේ දෙකට නම් දෙකටම දානවා සල්ෆියුරික්. සල්ෆියුරික් ඇමලෙන් මේ දෙකටම දානවා. දෙකටම දාලා මේවට සමාන ප්‍රමාණයක් හලකට ගාපු නැති යකඩ යන දෙයක් දෙකටම දානවා. මේ යකඩ යන KMnO4 එක ප්‍රතික්‍රියා කරද්දී මේකේ වර්ණය වෙනස් වෙනවා මේ දෙකේම. හා තව එකක් අමතකුණා. මේක රත් කරනවා. මේක උෂ්ණත්වය වැඩි කරනවා. එතකොට ඕකේ වර්ණය වෙනස් වෙනද? දැන් මේකේ තියෙන දම් පාටනේ තියෙන්නේ. ওই දම් පාට වෙනස් වෙන්න ගත වෙන කාලය අපිමයි. අපිට දැක ගන්න පුළුවන් වෙනවා මෙතනදී අඩුම කාලයකින් වර්ණය වෙනස් වෙන්නේ මෙන්න මේක. මොකද අපි මේක රත් කරා. රත් කරපුවම උෂ්ණත්වය වැඩි වෙනකොට වෙන්නේ ප්‍රතික්‍රියකවල චාලක ශක්තිය වැඩි වෙනවා. ප්‍රතික්‍රියකවල චාලක ශක්තිය වැඩි වුනහම වැඩි වැඩියෙන් ගැටුම් සිද්ධ වෙනවා. එතකොට ඒකක කාලයකදී සිදුවන ගැටීම් ප්‍රමාණය වැඩි. එක කාලයකදී සිදුවන ගැටීම් ප්‍රමාණය වැඩි වුනහම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව වැඩි වෙනවා. එතකොට උෂ්ණතාවය අඩු වෙනකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. එන්නේ ඒ නිගමනයට අපිට මේ පරීක්ෂණයෙන් ලැබෙන්න පුළුවන්. ඊළඟට අපි බලන්නේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය කොහොමද ප්‍රතික්‍රියකවල ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන්නේ කියලා. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය ශීඝ්‍රතාවයට බලපෑමෙන්දී බලනකොට මේ වගේ පරීක්ෂණ නළු තුනක් අරගෙන මේකට SCL 2.5 මිලිලීටර දානවා, මේකට SCL 5 මිලිලීටර දානවා, මේකට SCL 4.5 මිලිලීටර දානවා. දාලා එතකොට මේ කොහොමද මේ සමාන වෙලා තියෙන්නේ නේ? එතන ප්‍රශ්නයක් කියනවා සමාන කරන්නේ අපි ජලය දාලා. ජලය දාලා මේවා සමාන මට්ටමකට අරගෙන. එතකොට සාන්ද්‍රණය ගැන සැලකුව සාන්ද්‍රණය වැඩිම කෝකේද? වැඩිපුර SCL දැම්මනේ. සාන්ද්‍රණය වැඩි. මේක ඊට වඩා අඩුයි. මේක ඊටත් වඩා අඩුයි. ඊට පස්සේ මේක ඉදි කරන්නේ එකම වෙලාවෙදී මැග්නීසියම් නැත වෙන වෙන වෙලාවලදී දාලා කාලය ගණනය කර ගන්න පුළුවන්. දාලා මැග්නීසියම් පැටි කෑලි දෙක සමාන වෙන්නත් ඕනේ. මැග්නීසියම් පැටි කෑලි සමාන මැග්නීසියම් පැටි කෑලි තුන මේ තුනට දානවා. දාලා මේ මැග්නීසියම් පැටිය නොපෙනී යන්න ගතවන කාලය වෙනවා. නොපෙනී යන ගතවන කාලය බැලුවොත් අඩුම කාලය ගත වෙන්නේ මොකටද? මෙන්න මේ නලයේ මැග්නීසියම් පැටිය නොපෙනී යන තමයි අඩුම කාලය ගත වෙන්නේ. එතකොට සාන්ද්‍රණය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි වෙනවා. සාන්ද්‍රණය වැඩි වෙනකොට වෙන්නේ ඒකක පරිමාවක තියෙන ප්‍රතික්‍රියක සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට ඒකක පරිමාවක තියෙන ප්‍රතික්‍රියාක සංඛ්‍යාව වැඩි වෙනකොට වැඩි වැඩියෙන් ඒව ප්‍රතික්‍රියක එකිනෙක ගැටෙනවා. ගැටිලා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරනවා. ඒක තමයි. දැන් වායුමයකක් නම් වායුමයකක අපිට පීඩනය තමයි බලපාන්නේ. සාන්ද්‍රණය වෙනකොට අපි ගන්නෙ පීඩනය. දැන් වායුවේ නයිට්‍රජන් සහ ඔක්සිජන් ප්‍රතික්‍රියා කරනවා කියලා හිතන්නකො මොකක් හරි චේම්බ එකක් ඇතද? එතකොට අපි ගන්නෙ මේකෙදි සාන්ද්‍රණය පීඩනය. මොකද වායුවල අපි සාන්ද්‍රණයක් කතා කරන්නේ පීඩනය කතා කරන්නේ. එතකොට පීඩනය ගත්තාම දැන් මේකෙ හිතන්න මේ වගේ පොඩි එකකුයි ලොකු බඳුනකුයි තියෙනවා. වායුවණු සමාන වායුවණු 3යි මේක සමාන වායුවණු 3ක් තියෙනවා. දැන් මොකද්ද පීඩනයේ වැඩිම කීයද පීඩනයේ අඩුම කීයද? සමාන වායුවණු 3. මේකෙත් ඒ වගේම සමාන වායුවණු 3ක් තියෙනවා. එතකොට මේකේ වැඩි පරිමාවක් තියෙනවනේ. එතකොට මේකේ පීඩනය අඩුයි. සමාන වායු ස්කන්ධදී. එතකොට මේකේ පීඩනය අඩුයි, මේකේ පීඩනය වැඩි. එතකොට අපිට ඒ වගේ පීඩනය වැඩි කරලා, එතකොට පීඩනය වැඩි වුණාම පේනද ඔයාලට? මේ ළඟ ළඟම තමයි මේ වායුවණු තියෙන්නේ. එතකොට ප්‍රතික්‍රියාණු ළඟ ළඟම තියෙන. එතකොට ගැටෙන්න මොකද වෙන්නේ? ගැටෙන්න ලේසියි.
එතකොට ප්‍රතික්‍රියාව ඉක්මනට ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා මේ වගේ වොලියුම් එක අඩු පීඩනය වැඩි තැනක. ඒකට පීඩනය වැඩි කරනකොට අපිට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරගන්න පුළුවන් කියලා දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන තවත් සාධකයක් තමයි උත්ප්‍රේරක කියන්නේ. එතකොට උත්ප්‍රේරකයන් මේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන්නේ කොහොමද? ඒකටත් අපි පොඩි පරීක්ෂණයක් කරලා බලනවා. උත්ප්‍රේරක කියන්නේ මොනවද කියලා මුලින්ම කිව්වා. උත්ප්‍රේරක කියලා කියන්නේ යම්කිසි ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරනවා. ඒ වුණාට එයා ප්‍රතික්‍රියාවේදී වැය වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවකදී වැය නොවි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන එකකට තමයි අපි කියන්නේ උත්ප්‍රේරක. එතකොට ඒ ප්‍රතික්‍රියක උත්ප්‍රේරක ප්‍රමාණය මුලින්දී උත්ප්‍රේරක ප්‍රමාණයම අපිට අවසානයේදීත් ගන්න පුළුවන්. මොකද වැය වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට සමාන පරීක්ෂණ නරමින් දෙකක් අරගෙන මේ විදිහට මේකට සමාන ප්‍රමාණවලින් අලුත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 දානවා. H2O2 දාලා මේ එකකට අපි දානවා මැංගනීස් ඔක්සයිඩ් MnO2 ග්‍රෑම් 0.5ක් විතර දානවා. මේකට දාන්නේ නැහැ මොකද. එතකොට දාලා බලනවා වැඩිපුර ඉක්මනින් වායු බූල පිට වෙන්නේ මොකේද කියලා. අපිට දැක ගන්න පුළුවන් මේ මැංගනීස් ඩයොක්සයිඩ් දාපු එකේ ඉක්මනින් වායු බූල පිට වෙනවා. එතකොට මේක ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා නේ. වැඩි වෙලා තියෙන්නේ ඇයි? මැංගනීස් ඩයොක්සයිඩ් මේ ප්‍රතික්‍රියාවේදී උත්ප්‍රේරකක් විදිහට ක්‍රියා කරනවා. මේකේ සිදුවෙන ප්‍රතික්‍රියාව මේ H2O2 වියෝජනය. H2O සහ ඔක්සිජන් වලට වියෝජනය ඔක්සිජන් තමයි පිට වෙන්නේ. එතකොට මේ ඔක්සිජන් පිටවීමේ ශීඝ්‍රතාව මේ MnO2 දාපු එකේ වැඩි. අපිට ඊළඟට දකින්න පුළුවන් මේ MnO2 මුලින් දාපු ප්‍රමාණයම ප්‍රතික්‍රියාව අවසාන වෙනකොටත් තියෙනවා. මොකද MnO2 උත්ප්‍රේරකයක් විදිහට තමයි මෙතනදී ක්‍රියා කරලා තියෙන්නේ. අනිත් එක තමයි උත්ප්‍රේරකයක් පාවිච්චි කරනකොට උත්ප්‍රේරකයේ ඉතා කුඩා ප්‍රමාණයක් දැම්මහම ඇති ප්‍රතික්‍රියක වලට. ප්‍රතික්‍රියක ගොඩක් තිබ්බට උත්ප්‍රේරකයේ ඉතා සුළු ප්‍රමාණවලින් දැම්මහම ප්‍රමාණවත් වෙනවා. අනිත් එක මේ MnO2 වල දැන් උත්ප්‍රේරකයක භෞතික ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතනදී අපි කැට දැම්මා අපිට ප්‍රතික්‍රියා අවසානයේ කුඩුවම් වෙන්න පුළුවන්. ඒ වුණාට රසායනික ස්වභාවය වෙනස් වෙන්න බෑ. MnO2 වෙන සංයෝගයක් බවට පත් වෙලා හම්බෙන්න බෑ. ඒ සංයෝගෙම තමයි හම්බෙන්නේ. MnO2 නම් MnO2මයි හම්බෙන්නේ. වෙනස් සංයෝග බවට විකරණය වෙලා හම්බෙන්නේ නෑ. භෞතික ස්වභාවය නම් වෙනස් වෙන්න පුළුවන්. රසායනික ස්වභාවය වෙනස් වෙන්න බෑ ප්‍රතික්‍රියාව අවසානයේදී. ඒ වගේම විවිධ ප්‍රතික්‍රියාව සඳහා ඒවාට විශිෂ්ට වෙච්ච විවිධ උත්ප්‍රේරක වර්ග තියෙනවා. මේවා ගොඩක් කර්මාන්තවලදී ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාව වැඩි කරගන්න මේ උත්ප්‍රේරක පාවිච්චි කරනවා. උදාහරණ විදිහට හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිපදවනකොට සල්ෆර යකඩ උත්ප්‍රේරකයක් විදිහට පාවිච්චි කරනවා. ඊළඟට ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ල නිපදවනකොට වැනේඩියම් පෙන්ටොක්සයිඩ් කියන එක උත්ප්‍රේරකයක් විදිහට පාවිච්චි කරනවා. ඊළඟට නයිට්‍රික් අම්ල නිපදවනකොට ප්ලැටිනම් කියන එක උත්ප්‍රේරකයක් විදිහට පාවිච්චි කරනවා. දැන් මාජරින් නිපදවනකොට ශාක තෙල් වලින් මාජරින් නිපදවනකොට කරන්නේ හයිඩ්‍රජිනීකරණය කියලා එකක්. හයිඩ්‍රජිනීකරණය කරනකොට නිකල් කියලා ලෝහයක් උත්ප්‍රේරකයක් විදිහට පාවිච්චි කරනවා මාජරින් හදනකොට. මෙන්න මේවා තමයි උත්ප්‍රේරක පාවිච්චි කරන ප්‍රධාන කර්මාන්ත වෙන්නේ. තවත් කර්මාන්ත තියෙනවා. එහෙනම් මෙතනින් අපේ 17 වෙනි පාඩමත් ඉවර වෙනවා. එතකොට දැන් අපි සම්පූර්ණයෙන් රසායන විද්‍යා පාඩම් මාලාව අවසන් කරලා තියෙන්නේ. ගොඩක් පාඩම් වල අපි විභාග ප්‍රශ්න සාකච්ඡා කරා. මේ පාඩමේ නම් මම විභාගයට ආපු ප්‍රශ්න වෙනම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම වීඩියෝ එකක් වෙනම ගේනවා. විභාග ප්‍රශ්න වෙන වෙනම විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් වෙනම වීඩියෝ වශයෙන් මගේ ඉස්සරහදී ගේන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට සුබ දවසක්.